أبي مي واتلا أيتيا سيكا بديشة أبي مي باواتنا أبي مي جنرالية تا وشالة جناتان كا ساباغ ولا إنا أبي دانوا هذا رانيل ويكرما سينغا مادي توما راجا باكسلا كي وداوين راجا باكسلا كي سهايوين أدي توما باليت هيفيلا ميراتي جاندا سيتياما أكولا كان هذا ويكرما سينغا مهاتيا ودا كارعينه يانو هذا رانيل ويكرما سينغا مهاتيا بارلمين تودا فيلا كينوا إتوما أبين غانوا جاندا كوي جدينه جاندا أكنهاي كيلا كينوا أنيت باتين إكسات جاتيكا باكسيا نغرا سباوال براديشا سباوال لولتا نام يوجنا ديلا إيه باكسي نايكا هديتا بارلمين تودا فيلا كينوا جاندا نهاي كيلا أبي رانيل ويكرما سينغا مادي توما بارلمين تودا تولي أبي دكا إيه بريدا إندكنا أموليكا بورو كينا يو شات أب غانا آ يو سيت داون غانا إيلانغتا كينوا ويا ماتا كيوا ميا ماتا كيوا مم مجبا راو ما انت كيوا إلا أسين نباي كيلا مي واقع أموليكا بورو تيكا جنا دي بدي توما كيوا مان إيه كاتا وات إيو يكي بالنو كتا مغودا مام بارلمين تودا نتي إندا ماتا ماتا كونا بارلمين تودا مي ويديا تا بورو كينا إكينك كينا مايندا أناندا ألوت غامعي يا واقعي ما تماي ده رانيل ويكرما سينغ مهاتيا كاتا كران أبي إيه إيه تبو رانيل ويكرما سينغ أنا مي إكسات جاتيكا باكسي أبي إنو كتا إيه دا إيه تبو ويكرما سينغ مهاتيا أنا مي دم مي راجا باكسي لات تكي كتويلا أرا مايندا أنا لانغ لانغ مايندا أنا دا ألوت غامعي لانغ أنجي تينا ديوال ويكرما سينغ مهاتيا أنا دم بو ولا تينو دعيا كاتا كرناوا بيتي باسية إندكينا كاودا أبدي كهانه بوتوء مانتري أورديكا إندكينا أبدي كهانو ويكرما سينغا مهاتيا بوتوء مانتري أورديكا دهن شون كرنا يا هنا بيبي شون كرناوا إيه بقوله بيتي باسية إندكينا أبدي كهانو إتو كذا ميرا تي جانا تا أورد دهن تيرينوا ويكرما سينغا مهاتيا إني بوتوء وداوين بوتوء إني ويكرما سينغا مهاتيا كي ආරක්ෂාවෙන් කියන එක අද අපිට අද පැහැදිලි වෙලා තියෙනවා ඒ හින්දා අද මතක තියාගන්න අද එක පැත්තකින් වික්‍රමසිංහ මැතිතුමා ඡන්දය කල්ලාගෙන ඒකාධිපති ගමනකට යන්න එයා ලෑස්ති වෙනවා එදා 20 වෙනිදා අපේ අපිට කඳුළු ගෑස් ගහලා අපිට බැටන් පොහාර ගහලා අපිට වතුර ගහලා ඒ පටන් ගත්ත එක ඉරිදා වෙනකොට ජනතා විමුක්ති පෙරමුණටත් ඒ සේ සිද්ධ වුණා දැන් අපි කියන්න තියෙනවා අනුර කුමාර මැතිතුමාට අනුර කුමාර මැතිතුමාට අපි අහන්න තියෙන මේක දෙයයි දැන් ඔබතුමා ඉරිදට කොළඹ නගරයට මිනිස්සු ගෙනාවා ඉරිදට කොළඹ නගරේ වහලා ඉරිදට ජනාධිපති ලේකම් කාර්යාලේ වහලා ඉරිදට මුදල් අමාත්‍යාංශයේ වහලා ඉරිදට අගමැති කාර්යාලේ වහලා ඒ ඔක්කොමලා කොළඹින් පිට ගියාම අනුර කුමාර දිසානායක වැඩිතුමා එයාගේ පක්ෂ උදවිය ඔක්කොම කොළඹට ගේනවා කොළඹ කවුරුත් නැහැ කොළඹ වහලා ඉරිදට කොළඹ මිනිස්සු පාරේ ක්‍රිකට් ගහනවා අපි ෆුට්බෝල් ගහනවා මොකද ඉරිදට කවුරුත් කොළඹ නැහැ එදාට කොළඹට ගෙනල්ලා වැඩක් නැහැ ඒ හින්දා අපි යෝජනා කරනවා දැන් අපිට පේනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තර්ජනය කරමින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා වික්‍රමසිංහ මහත්තයා අපිව බය කරමින් මැතිවරණ සිටියම අකුල ගමින් උසාවිය වලට බලපෑම් කරමින් යන්න යන මේ ගමන වළක්වන්න නම් ඉරිදට ඇවිල්ලා හරියන්නේ නැහැ සතියේ දිනයකට කොළඹට අපි එන්න ලෑස්ති අනුර කුමාර ලෑස්තිද කියලා අපි ආනවා අපි ලෑස්ති සතියේ දිනයක ජනාධිපතිගේ ලේකම් කාර්යාලේ වටලන්න ජනාධිපතිගේ අගමැති කාර්යාලේ වටලන්න මුදල් අමාත්‍යාංශේ වටලන්න සතියේ දින පහෙන් එක දවසකට අපි ලෑස්ති ජනතා විමුක්ති පෙරමුණ ලෑස්තිද කියලා අපි අහනවා ඉරිදට ඇවිල්ලා වැඩක් නැහැ ඉරිදට කවුරුත් නැහැ එහෙනම් අපි කියනවා අනුර කුමාර දිසානායක මැතිතුමාට අපි කියනවා තමුන් වහන්සේගේ පාක්ෂිකයෙක් ජීවිත පූජා කරලා තියෙනවා
ඒ ජීවිතයට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න නම් දැන් දේශපාලන වාද විවාද අමතක කරලා එක පෙරමුණකට රාජපක්ෂ වික්‍රමසිංහ ආණ්ඩුව පරාජය කරන්න එක පෙරමුණකට එන්න කියලා අපි එතුමාට කියනවා ඉඳගෙන දැන් හොරගල් අවුලන්න එපා දැන් හොරගල් අවුලන්න එපා දැන් තියන්නේ වීදි සටන් විතරයි වික්‍රමසිංහවයි රාජපක්ෂලවයි එළවන්න වෙන්නේ අපිට පාරවල් වලට බැහැලා තමයි කියන එක තමයි දැන් අපිට තියෙන්නේ අපිට දැන් වෙන හවුවරණක් නැහැ අපිට දැන් යන්න තැනක් නැහැ අපිට දැන් බලන්න තැනක් නැහැ අපිට තියෙන්නේ මේ රටේ ජනතාව ඒක රාජී කරමින් ඒ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය අපිට නැවත පටන් ගන්න එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ඒ ගමනට ලෑස්ති වෙන්න ඒ ගමනට අපි ආනෝ අනුර කුමාරගෙන් ලෑස්තිද කියලා අපි ආරාධනා කරනවා දේශපාලනය අපි තියමු ඡන්දෙදි ප්‍රතිපත්ති අපි කතා කරමු ඡන්දෙදි ඒවා අපි ඡන්දෙට තියාගෙන දැන් ජනතාවගේ ඡන්ද අයිති ආරක්ෂා කරන්න අපි ලෑස්ති කායකත් එකතු වෙලා රාජපක්ෂ වික්‍රමසිංහ ආණ්ඩුව එළවන්න ඒගොල්ලෝ ලෑස්තිද කියලා අහන්න ඕන අපි ඒගොල්ලන්ට කියනවා කට්ටිවාදී වෙන්න එපා අවස්ථාවාදී වෙන්න එපා කට්ටිවාදී අවස්ථාවාදී වෙලා වික්‍රමසිංහලව රාජපක්ෂලගේ බලය තහවුරු කරන්න උත්සාහ කරන්න එපා ඒ හින්දා ඒකට විරුද්ධව සටන් කරන්න එන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ තමන්ගේ පාක්ෂිකයේ ජීවිතේ බිලිදුන්නා ඒ පාක්ෂිකයට සාධාරණත්වය ඉෂ්ට කරන්න ඕනේ නම් වික්‍රමසිංහ රාජපක්ෂලව පළවා හරින පුළුල් පෙරමුණක් අපි හදනවා ඒ පුළුල් පෙරමුණට අපි අහනවා ඕගොල්ලෝ ඉන්න ලෑස්තිද කියලා අපි ආරාධනා කරනවා ඉන්න කියලා අපි දැක්කා ඊයේ වෙරේද අපේ හරෙන් ෆෙනාන්ඩෝ මැතිතුමා කියනවා එයා ගෝල් ෆේස් එකේ සටන එයා සංවිධානය කරාලු බම්බුව එයා සංවිධානය කරේ නෑ ඒක එයා රටේ ඉඳගෙන ගෝල් ෆේස් එකේ අපි මාර්තු 17 වෙනිදා කරනකොට එයා ආවේ ලංකාවට 15 වෙනිදා 15 ආවේ ඇවිල්ලා අපි පක්ෂේ මහලේකම්තුමා එක්ක සංවිධායක මණ්ඩලය මෙතන ඉන්න මේ කට්ටිය ඔක්කොම අපි එකතු වෙලා හදුවාට පස්සේ තමයි එයා ඇවිල්ලා එකතු වුණේ. එයා කියනවා එයාට ටෙලිෆෝන් කෝල් එකක් ආවලු රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් වික්‍රමසිංහ මහත්තයා ගුවාලු ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න කියලා. දැන් අපි ඒක දැනගත්තේ ඊයේ පෙරේදා රූපවාහිනියෙන් තමයි. මොකද අපි දන්නේ නැහැ හරෙන් ෆෙනාන්ඩෝ මේ සජබේ ඉඳගෙන රනිල් වික්‍රමසිංහත් එක්ක ගනුදෙනු කරා කියන එක අපි දන්නේ නැහැ. තව එකක් හරෙන් ෆෙනාන්ඩෝ කිව්වේ නැහැ. මොකද එකක් කියන්න අමතක වුණා. ඒක තමයි මැයි 9 වෙනිදා ඉඳන් මැයි 12 වෙනිදා වෙනකන් හරෙන් ෆෙනාන්ඩෝගේ ටෙලිෆෝන් එක අරගෙන බලන්න වැඩිම ටෙලිෆෝන් කෝල් ආවිලා තියෙන්නේ නාමල් රාජපක්ෂගේ. ඒක කිව්වේ නැහැ. එයා ඒක කියන්න අමතක කළා. එයාට වැඩිම ටෙලිෆෝන් කෝල් ආවේ නාමල් රාජපක්ෂගෙන් තමයි ආවේ. අපි එක්ක සාකච්ඡාවේ ඉන්නවා ෆෝන් එක අරගෙන එළියට දුවන මන් දන්නේ නැහැ නායකතුමාට ඒක මතකද කියලා. එයාගේ ටෙලිෆෝන් බිල් ටික අරන් බැලුවොත් බලා ගන්න පුළුවන් කවුද එයාට 9 10 මැයි 9 10 11 12 වික්‍රමසිංහ මැතිතුමා අගමැතිකම ගන්නකම් කවුද එයාට වැඩිම කතා කරේ කියලා. එයාට වැඩිම කතා කරේ නාමල් රාජපක්ෂ. ඒක තමයි ඒගොල්ලන්ගේ දේශපාලනේ. ඒක තමයි ගිහිලා එතනින් නැවතුනේ. ඒක තමයි ගිහිලා රාජපක්ෂලත් එක්ක එයා ගිහිලා එතන නැවතුණා. එයා සජබේ හිටියට එයා ඩීල් දාගෙන හිටියා රාජපක්ෂලත් එක්ක. ඒ හින්දා අපි එයාට කියනවා ඉඳගෙන පාවාදීම් කරලා ජනතාවගේ අරගලේ පාවාදීම් කරලා ජනතාවගේ ඉස්සරහා ද්‍රෝහියන් හැටියට පත් වෙලා ඉන්න උදවිය කයිවාරු ගන්න එපා කියලා කියනවා. ඒ හින්දා සහෝදරවරුනි අද අපිට තියෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ඉස්සරහට ගෙන යන්න වික්‍රමසිංහ මැතිවරණේ නොදා යන්න යන මේ ගමන අපි ඉදිරියට මේ අරගලයේ ගෙන යන්න ඕනේ. ඒ අරගලයේ අරගෙන ගියලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ගමන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඒ නායකත්වය යටතේ අපි ඉදිරියට යනවා. ඒ ඉදිරියට යන්න සියලු දෙනාම ලෑස්ති වෙන්න කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි.